අපිට දැනුම තැන අපිම හදමු රට මගින් පටන් ගමු. පසුගිය දින කීපය තුළ පොලිස් ස්ථාන කීපයකට පැමිණිල්ල ලැබිලා තිබුණා. ඒ නිවෙස්වලට දුරකථන ඇමතුම් ලබා දීලා මුදල් ලබා ගැනීමට දරන උත්සාහයන් කීපයක් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මුල්ලේරියාව සහ නවගමුව කියන පොලිස් ස්ථානවලට තමයි මේ ඇමතුම් ලැබිලා තිබුණේ. යම්කිසි සංවිධානාත්මක පිරිසක් විසින් මේ කරන බව නිරීක්ෂණය වෙනවා. ඒ නිසා වෙනත් ස්ථානවලටත් මෙවැනි ඇමතුම් එන්න පුළුවන්. ඒ නිසා තමයි මේ දැනුම් දීම ඔබ වෙත කරන්නේ. ඔවුන් දුරකථන ඇමතුමක් ලබා දීලා සමන්ලාට නිවසේ තිබෙන ස්ථාවර දුරකථන අංකයට තමයි ඔවුන් ඇමතුම ලබා ගන්නේ. ඇමතුමක් ලබා දීලා කියනවා ඔවුන් පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශනයකට ඔවුන් අදාළ බව. මොකද මේ කතා කරන පුද්ගලයන් අඟවන්නේ ඔවුන් පොලිස් නිලධාරීන් බව. පොලිසියෙන් කරන ලද විමර්ශනයකට කරමින් සිටින විමර්ශනයකට ඔවුන් අවශ්‍ය කරන පුද්ගලයන් බව, එහෙම නැත්නම් ඔවුන් අත්අඩංගුවට ගන්න අපේක්ෂා කරන බව, විශේෂයෙන්ම මේ සහරාන් සම්බන්ධව කරන ලද විමර්ශනවලදී ඔවුන්ගේ දුරකථන ඒවයි සම්බන්ධතාවයක් දක්වන බව පෙන්ලා තියෙන බව, ඒ නිසා අත්අඩංගුවට ගැනීමට සිදුවන බවයි විවිධ දේවල්, ඒ කියන්නේ පොලිස් නිලධාරීන් විසින් කතා කරමින් යම්කිසි අපරාධයකට සම්බන්ධ බව අඟවමින් එයින් බේරීම සඳහා යම්කිසි මුදලක් ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථාවන් නිරීක්ෂණය වෙලා තියෙනවා. එවැනි පැමිණිලිත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම යම් යම් පුද්ගලයන් මේ පුද්ගලයන්ට ඊසි කෑෂ් ක්‍රමය යටතේ මුදල් මේ බැංකුවලට බැංකුගත කරලා තිබෙන බවකුත් නිරීක්ෂණය වෙනවා. ඉතින් මේ වන විට ලැබුණු පැමිණිලි සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ සම්බන්ධ විමර්ශන කටයුතු පැවැත්වෙනවා. මෙවැනි ඇමතුම් දෙන්නේ කවුද කියන එක නමුත් අපි සැක කරනවා. යම්කි සංවිධානාත්මක පිරිසක් විසින් මේ සිදු කරන බව ඔබ දැනුවත් කරන්නේ ඔබගේ නිවසට දුරකථන ඇමතුමක් ආවොත් මේ පොලිසියෙන් කතා කරන්නේ ඔබ යම්කිසි වරදකට සම්බන්ධයි, ඔබ අත්අඩංගුවට ගැනීමට සිටිනවා, ඒ නිසා මුදල් ලබා දෙන්න කියලා කරුණාකරලා එවැනි දේවල් වලට රැවටෙන්න එපා. කිසිසේත්ම පොලිසියෙන් ඔබ අත්අඩංගුවට ගන්න ඉන්න බව දුරකථනයෙන් අමතලා ඔබට දැනුම් දීමක් කරන්නේ නැහැ. පොලිසියකට කැඳවීමක් කරොත් නැත්නම් අවශ්‍ය නම් ප්‍රකාශයක් ලබාගෙන ඒ සාමාන්‍යයෙන් විමර්ශනයක් කටයුතු පැවැත්වෙන විදිහට තමයි ඒ විමර්ශන කටයුතු පවත්වන්නේ පොලිසිය විසින්. කිසිම වෙලාවක දුරකථන ඇමතුමක් දීලා ඔබ වරදකට අවශ්‍ය බව නැත්නම් වරදකට සම්බන්ධ බව, ඒ නිසා ඔබ අත්අඩංගුවට ගන්න පැමිණෙන බව කිසිසේත්ම එවැනි දෙයක් පොලිසියෙන් සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඔබ ඒවට රැවටෙන්නට එපා. විශේෂයෙන් සමහර විහාරස්ථානවලටත් මෙවැනි දුරකථන ඇමතුම් ලබා දීලා තියෙනවා. එයින් පෙනී යනවා මේ සංවිධානාත්මක අපරාධ කරුවන් දුරකථන අංකය පිළිබඳ අවබෝධයකින් නෙවෙයි යොවුන් කරන්නේ. ඔවුන් යම්කිසි ආකාරයකට කොතනකින් හෝ මේ දුරකථන අංක සොයාගෙන ඒවට ඇමතුම් දීලා ඔවුන් උත්සාහ දරනවා යම්කිසි මුදලක් සොයාගන්න යම්කිසි ආකාරයකට මේ වංචා සහගත ලෙස. කෙසේ වුවත් මේ සම්බන්ධ විමර්ශන කටයුතු පැවැත්වෙනවා. අපි ජනතාව දැනුවත් කරන්නේ ඔබට එවැනි ඇමතුමක් ලැබුණොත් කිසිසේ ඔබ පොලිසියට දැනුම් දෙන ළඟම සිටින පොලිස් ස්ථානයට ගිහිල්ලා ළඟම තිබෙන පොලිස් ස්ථානයට ගිහිල්ලා දැනුම් දීම කරන්න. නමුත් කිසිම වෙලාවක කිසිම මුදලක් තැන්පත් කරන්න යන්න එපා. බැංකුවල එවැනි ඇමතුමක් ලැබුණට පොලිසිය විසින් එවැනි ආකාරයේ ඇමතුම් කිසිසේත්ම කිසිම නිවසේකට ලබා දීමක් සිදු කරන්නේ නැහැ. මේ පිළිබඳව විශේෂයෙන් මහජනතාව දැනුවත් කිරීම අවශ්‍යතාවය නිසා තමයි මේ පණිවිඩය ඔබට දැනුම් දෙන්නේ.